ගුඩ් මෝර්නින් යාළුවනේ, අද අපි සිරිපා කරුණා කරන්න යන්නේ. දැන් වෙලා උදේ 5:10යි. අපි එහෙනම් යන ගමන් හම්බෙමු. ඉතින් අපි උදේම ගෙදරින් පිටත් වුණා. අපි රුවන්වැල්ල කරවනැල්ල හරහා කිතුල්ගලට ගිහිල්ලා, කිතුල්ගලින් හැටන් වලට ගිහිල්ලා තමයි අපේ සිරිපාද වන්දනාව අද යන්න හදන්නේ. උදේම මේ පැත්තට මීදුම ඇවිල්ලා වටපිටාව හරීම ලස්සනයි. ඉතින් අපි ඒ පාරේ අයින නවත්තලා අපි උදේට අරන් ගියපු කෑම ටිකක් කාලා ආයෙත් අපේ ගමන පිටත් වුණා. ශ්‍රීපාදයේ වන්දනා කරන කෙනෙකුට ශ්‍රීපාදයට කරුණා කරන්න පුළුවන් ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. ඒව තමයි හැටන් අල්ලතන්නිය මාර්ගයයි, රත්නපුර පලාබද්දල මාර්ගයයි, කුරුවිට එරත්න මාර්ගයයි. මීට අමතරව වැඩිය ප්‍රසිද්ධ නැති සංචාරකයෝ විතරක්ම යන මාර්ග කිහිපයක් තියෙනවා. දැරණියගල උඩුමාලිම්බඩ පාර, මරේවත්ත සඳගල තැන්න හරහා යන පාර, දේනකන්ද මුක්කුවත්ත පාර. ඉතින් අද අපි අපේ ගමන යන්න තෝරගත්තේ නල්ලතන්නියට ගිහිලා නල්ලතන්නිය හරහා ශ්‍රීපාදේ කරුණා කරන්න. කොළඹින්ද ශ්‍රීපාදේ කරුණා කරන්න යන කෙනෙක් නම් ඔගලොන්ට හැටන් වලට යන්න ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා. කළුගල හන්දියට ගිහිල්ලා කළුගල හන්දින් ඇඹඩින් ඇල්ල පැත්තෙන් හරි ලක්ෂපාන ඇල්ල පැත්තෙන් හරි ඔගොල්ලොන්ට නල්ලතන්නියට යන්න පුළුවන්. එහෙම නැත්නම් ගිනිගත් හෙර නෝටන් බ්‍රිජ් හරහා නල්ලතන්නියට යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හැටන් වලට ගිහිල්ලා මස්කෙලිය හරහා නල්ලතන්නියට යන්නත් පුළුවන්. අද අපි තෝරගත්තේ හැටන් වලට ගිහිල්ලා මස්කෙලිය හරහා නල්ලතන්නියට යන පාර. ඉතින් මේ යන අතරමඟදී අපි නැවැත්තුවා කාසල්රේ ජලාශය ගාව හරිම ලස්සන තැනක. අපි දැන් ලෑස්ති වෙන්නේ තේ ටිකක් හදාගෙන බොන්න. මෙතන හරිම ලස්සනයි. කාසල්රේ ජලාශය චිත්‍රයක් වගේ හරිම ලස්සනට මෙතනට පේනවා. අපි වෙන දවස්වල කොහෙ හරි යනවා නම් අපිට අවශ්‍ය ඇඳුම් පැරැඳුම් ටිකයි අවශ්‍ය බඩ ටික විතරයි අපි අරගෙන යන්නේ. අපි කැම්බිම ජාති අරගෙන යන්නේ නැහැ. අරගෙන යනවා නම් ඒත් හුඟක් අඩු ප්‍රමාණයක් තමයි අරගෙන යන්නේ. නමුත් අපි මෙදාපාර සිරිපාද ගමනේදී අපිට අවශ්‍ය ගොඩක් කැම්බිම අපි ගෙදරින්ම අරන් යන්න ලෑස්ති කරගත්තා. ඒකට හේතු කිහිපයක් තිබුණා. ඒ සමහරක් තැන්වල කෑම පිරිසිදු නැහැ, සමහරක් තැන්වල කෑම හුඟක් ගණන් වැඩි. ඉතින් අපි කලින් සිරිපාද ගියපු අවස්ථාවන් වලදී මේවට මුහුණ දීලා තියෙන හින්දා අපි හිතුවා අපිට පුළුවන් තරම් කෑම අපි කෙදරින් අරගෙන ගියොත් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අපේ මේ සිරිපාද වන්දනාව කරගන්න පුළුවන් වෙයි කියලා. අපි තේ ටික කුද්දීලා සුට්ටක් වෙලා එතන ඉඳලා අපේ ගමන පටන් ගත්තා. මේ යන අතරමඟදී අපිට කිහිප වතාවක්ම ශ්‍රීපාදය හරිම ලස්සනට බලාගන්න පුළුවන් වුණා. මේ මස්කලිය ශ්‍රීපාද වියූ පොයින්ට් එක, මේක තියෙන්නේ මස්කලිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර නල්ලතන්නිය පැත්තට එනකොට මෙතන හරිම ලස්සන ශ්‍රීපාදයේ වියව එකක් පේනවා. ඔගොල්ලොත් මේ පාරෙන් එනවා නම් මෙතන නවත්තලා මේ වියව එක බලාගන්න අමතක කරන්න එපා. දැන් වෙලාව හවස 4ට විතර ඇති. අපි අද නම් සිරිපාදයේ කරුණා කරන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ හෙට උදේට සිරිපාදයේ කරුණා කරන්න. මොකද අද ඉරිදු දවසක්. අද හවස ගියොත් සෙනඟ වැඩි වෙනවා. අපිට නිදහසේ සිරිපාදයේ කරුණා කරන්න පුළුවන්. සෙනඟ නැති වෙලාවක ගියොත් එහෙම. ඉතින් අපි අද හවස අපි නවතින තැනට ගිහිල්ලා එතන ඉඳලා හෙට උදේට තමයි සිරිපාදයේ කරුණා කරන්න හිතාගෙන ඉන්නේ. මේ යන අතරමඟදී අපිට හම්බුණා මාවස්සා කැලේ සුමන සමන් දේවාලය සහ බුදුමැදුර. ඉතින් අපි පුරුදු විදිහට මෙතනටත් ගිහිල්ලා පඳුරක් දාලා අපි මේ ගමනට ආශිර්වාදය අරගත්තා. සාමාන්‍යයෙන් හැටන් අල්ලතන්නිය මාර්ගෙන් ශ්‍රීපාදයේ කරුණා කරන ගොඩක් දෙනා මෙතන නවත්තලා මෙතනට ඇවිල්ලා පඳුරක් ගෙට ගහලා පඳුරක් දාලා තම තමන්ගේ නඩේට ආශිර්වාදය අරගන්නවා. එහෙනම් ඔන්න සුමන සමන් දෙවි පිහිටෙන් අපි අපේ ශ්‍රීපාද කරුණාව පටන් ගන්නයි හදන්නේ. දැන් වෙලාව උදේ 6:20 විතර ඇති. අපි නවතුන තැනින් ආවේ පාන්දර 5:00 විතර. අපි ටවුන් එකට ඇවිල්ලා එතනින් උදේ කෑමත් අරගෙන තමයි මේ ශ්‍රීපාදේ කරුණා කරන ලෑස්ති වෙන්නේ. අද අප්‍රේල් මාසේ 8 සඳුදා. මේ දවස් ටිකේම හවස්සරුවේ මේ පැත්තට වැහැලා තියෙනවා. ඉතින් අද උදේ පුංචි සීතලක් නම් තියෙනවා. ඉතින්
මේ අපි ඇවිල්ලා ඉන්නේ හැටන් නල්ලතන්නේ මාර්ගයෙන් ශ්‍රීපාදේ කරුණා කරන කෙනෙකුට හම්බ වෙන මකර තොරණගාවට. මේක හදලා තියෙන ලංකාවේ පළවෙනි විදුලි බලාගාරය වෙන ලක්ෂපාන විදුලි බලාගාරයේ ශ්‍රීපාදස්ථානයේ විදුලිය සැපීම සම්බන්ධයෙන් ස්මාරකයක් විදිහට අතීතයේ ඉඳන්ම මිනිස්සු ශ්‍රීපාදේ කරුණා කරනකොට මෙතනින් පන්සිල් සමාදන් වෙලා තමයි ශ්‍රීපාදේ කරුණා කරලා තියෙන්නේ. ශ්‍රීපාද කරුණාකරන ගමන් ඉන්නේ. දැන් අපි ඉන්නේ රතුපාලම පාස් කළා ටිකක් දුර ඇවිල්ලා. දැන් වෙලාව උදේ 7:10යි. අපි පටන් ගත්තේ 6යි කාලට 6යි ඉස්සර විතර. අපි බලමු ඉස්සරහට ගිහින්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සීතගංගුල ගාවට. මෙතනින් පොඩ්ඩක් මුණකට හොද්දගෙන තමයි අපි අපේ ශ්‍රීපාද කරුණාව ඉස්සරහට කරගෙන යන්නේ. අතීතයේ ඉඳලම පළවෙනි වතාවට ශ්‍රීපාදේ කරුණා කරන කට්ටිය, එහෙමත් නැත්නම් කිරිකොඩු ශ්‍රීපාදේ කරුණා කරන කට්ටිය ශ්‍රීපාද කරුණාවේදී කරන්න ඕන චාරිත්‍ර කිහිපයක් තියෙනවා. ඉතින් ඒ වගේ කොඩු චාරිත්‍ර සිද්ධ කරන කට්ටිය මෙතන සීතගංගුලෙන් නාලා පිරිසුදු වෙලා ඉස්සරහා තියෙන දේවාලට පණුරක් ගැට ගහලා ඒ පණුර තමන්ගේ අතේ ගැට ගහලා තමන්ට කිසිම කරදරයක් නැතුව ශ්‍රීපාදේ කරුණා කරලා එන ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. අපි නැවතුණා පොඩි විවේකයක් ගන්න. අපි අරගෙන ගියපු වතුර බෝතලෙන් වතුර දාලා අපි තේකකුත් හදාගෙන බිස්කට් එකකුත් කාලා පොඩ්ඩක් ඇතර නැවතිලා හිටියා. දැන් අපි ඇවිල්ලා තියෙන ඉන්දිකටු පහනට. බුදුන් වහන්සේ ශ්‍රීපාදිරේ වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුර ඉරිලා මෙතනදී සිවුර මහගෙන තියෙනවා. අදටත් ශ්‍රීපාදේ කරුණා කරන මිනිස්සු ඉන්දිකට්ටකුයි නූලකුයි අරගෙන ඇවිල්ලා මෙතන අමුණලා ඒක සිහිපත් කරලා තමන්ගේ කරුණාව සිද්ධ කරනවා. ඉන්දිකටු පාන පහු කරලා පොඩ්ඩක් ඉස්සරහට ගියම හම්බ වෙනවා බුද්ධ පිළිමයක්. මෙතනදි තියෙනවා රත්නපුරා පාරට යන අතුරු මාර්ගයක්. දවල් වර කවුරු නැව අපි දැන් මහගිරි දම්බේ නගින්න පටන් අරන් ඉන්නේ. තව ටික දුරයි තියෙන උඩු මළුවට. අපි හිමීට කරුණා කරමු. අපි දවල් වරුවේ නගින්න. නමුත් කිසිම අවුවක් නැහැ.
අපිමීට නගමු එහෙනම්. ගොඩක් අපි ශ්‍රීපාදය කරුණා කරන්න තෝරගන්නේ දවල් වර්ගව. ඒකට හේතුව තමයි අපිට නිදහසේ ශ්‍රීපාදය කරුණා කරන්න පුළුවන්, ඒ වගේම අපේ වන්දනාමාන කටයුතු ටික කරගන්න පුළුවන්. අපි ගියේ කිසිම වතාවක අපිට එහෙම ලොකු අවුවක්වත් රසණයක්වත් දැනিলা නැහැ. මොකද මේක හැම වෙලේම මීදුමෙන් වැහිලා මීදුම එහාට මෙහාට ගිහිල්ලා ක්ලයිමේට් එක හරිම ඉක්මනට වෙනස් වෙනවා. ඒ හින්දා දවල් වරුවේ ත්‍රිපාදයේ කරුණා කරනකොට වැඩිපුර මහන්සියක්වත් රසණයක්වත් දැනෙන්නේ නැහැ. රයිට්, අපි ඇවිල්ලා ඉන්නේ ආස්ගව්ව පටන් ගන්න තැනට. තව පඩි 99යි තියෙන්නේ. අපි මීට කරුණා කරමු. ඇහැල කනුව පහු කරලා අහස් ගහුව කරුණා කරන්න පටන් ගත්තා. චතුර හිමි නගිනෝ, අද සතිය දවසක් ඉඳ කට්ටිය නැති තරම්. ඉතින් අපි හිමීට උඩමළුවට කරුණා කරමු. මේ ශ්‍රීපාදයේ කරුණා කරන්න අප වන්දනාකරුව ශ්‍රීපාදයට පූජා කරපු පඬුරු ඒගොල්ලෝ ඒවා පොලිස් ආරක්ෂාවක් යටතේ පල්ලෙහාට අරගෙන යනවා. හෙමින් අපි උඩමළුවටත් ආවා. මෙතනින් එහාට ෆොටෝස් වීඩියෝස් ගණනක් දෙන්නේ නැහැ. මෙච්චර වෙලා අපිත් එක්ක ශ්‍රීපාද කරුණා කරන්න මේ ගමන ආපු උගුල්ලොන්වත් අපි මතක් කරලා උඩමළුවට ගිහිල්ලා වන්දනා කරගෙන එන්න. උඩමළුවේ හිටිය අපි දෙන්නයි අද පූජාව කරන කට්ටියයි විතරයි. ඉතින් අපි නිදහසේ ටිකක් වෙලා වැඳගෙන දොළොස් මහේ පහන ගාවට ආවා. ශ්‍රීපාදයේ වන්දනා කරන්න බැරි කවුරු හරි ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ දොළොස් මහේ පහනෙන් තෙල් සුට්ටක් අරන් ගිහිල්ලා එයාලට දෙන්න. මෙතන ගොඩක් වෙලාවට හැන්දක් තියලා තියෙනවා. ඒ හැන්දෙන් තෙල් සුට්ටක් බෝතලයට දාගෙන ඒ තෙල් ටික අරගෙන ගිහිල්ලා ඔයාලට එයාලට දෙන්න පුළුවන්. අපි දැන් දවල් කෑම එක ගන්නයි ලෑස්ති වෙන්නේ මේ උඩමළුවේ තියෙන ශාලාව. ඉතින් අපි එතනට ගිහිල්ලා වාඩි වෙලා අපේ දවල් කෑම එක අරගෙන චුට්ටක් ඉඳලා ආයෙත් පල්ලෙහාට කරුණා කරමු.
ඉන්දියාවේ වටපිටාව ඔක්කොම මීදුමෙන් වැහිලා තියෙන්නේ. පොඩි සීතලකුත් තියෙනවා. මුළු වටපිටාවේ කිසිම දෙයක් නොපෙනෙන තරමටම හැම තැනටම මීදුම් පැතිරිලා තියෙන්නේ. දැන් වෙලාව දවල් 2:00. අපි දැන් ලෑස්ති වෙන්නේ ආයෙත් පහළට කරුණා කරන්න. ඒනම් මේ වාරෙත් සිටිපා කරුණා කරලා පහළට කරුණා කරන්න හදන්නේ. අපිත් එක්ක එන හිමීට පරිස්සමට පහළට කරුණා කරමු. මේදුම නිසා වටපිටාව ටිකක් පැහැදිලි මදි. නමුත් මේ වීදක නම් හරිම ලස්සනයි. ශ්‍රීපාදේ කරුණා කරන්න යන හිතාගෙන ඉන්න ඔයාලගේ කරන්න පුංචි ඉල්ලීම් කිහිපයක් තියෙනවා. ශ්‍රීපාදේ කියන්නේ දැඩි සංවේදී පරිසර කලාපයක්. ඉතින් අපි අරන් යන හැමදේම අපිට පුළුවන් වෙන්න ඕනේ ආයෙත් පල්ලෙහාට අරගෙන එන්න. අපි ඒව මග දාලා ආවොත් තව කෙනෙකුට වෙනවා ඒව අරගෙන එන්න. ඉතින් අපි හැමෝම අපි අරන් යන හැමදේම ආයෙත් පහළට අරගෙන ඇවිල්ලා මේ ශ්‍රීපාදේ ආරක්ෂා කරන්න එකතු වෙමු. ඉතින් අපි ওই විදිහට හෙමින් හෙමින් පහළට ආයෙත් කරුණා කරා. දැන් අපි ඉන්නේ සීතගඟුල ගාව. එනම් අපි මෙදා වාරේ සීපා වන්දනාව නිමා කරන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක ආපු ඔයගොල්ලෝ සියලු දෙනාට අපි ආරාධනා කරනවා අපේ අනිත් වීඩියෝත් එක්ක තියෙන්න කියලා. එහෙනම් අපි ගිහින් එන්නම්.